රහතුන් වහන්ස මට අනන සුඛේ අත්ති සුඛේ භෝග සුඛේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? ඒක මහත්වය මේ අංගුත්තර නිකායේ තියෙන ලොකු සූත්‍රයක්. මේක දේශනා කරන්න ගියොත් සාමාන්‍යයෙන් පැය එකමාරක් විතරවත් යනවා. අනන සුඛය කියන්නේ මේ මුදලින් ආය වෙන එක නෙමෙයි. අනන කිව්වේ ණය නැතිකම. ඒ කියන්නේ අරහතුන් වහන්සේ තමයි අනන සුඛය ලබන්නේ. අනන සුඛය කියන්නේ මේ මුදලින් ණය නැතිකම කියලා අද ඔක්කොම පරිවර්තනය කළා දාලා තියෙනවා. නමුත් මුදලින් නෙමෙයි මේක ඔය තුන් ආකාරයෙන්ම ණය වෙනවා. ඒ තුන් ආකාරයෙන්ම කිසි කෙනෙකුට කිසි ආකාරයක අතීතයේ තිබුණ නැතිවර කළ වර්තමානයේත් ණය නොවෙනවනම් ඒක අනන සුඛය. අනවජ්‍ය සුඛය කිව්වේ අපි මේ සාවජ්‍ය වැරදි වැඩ නොකර අකුසල් වැඩ නොකර පාප වැඩ නොකර යහපත් දසක් කුසලයේ පිහිටා යුතුකම් මග්ගේ මිතු කරනවා නම් ඒක අනවජ්‍ය සුඛය. ඒක කාටවත් යහපත්. ඒ වගේම අත්ති සුඛය තමන් මේ කරන කියන හිතන අර ආයතික සංවරය තියෙනවා නම් ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් අත්ති සුඛය ලැබෙනවා. ඒ වගේම භෝග සුඛය කිව්වේ අපි මේ පරිහරණය කරන සියලු දේවල් වලට අපි ඒ මොහොතේම එතනදිම ණය නොවි කටයුතු කරනවා නම් ඒක භෝග සුඛය. ඒ වගේම නෙය සුඛය කියලා තවත් සුඛයක් තියෙනවා. අපි අර නිකාම්ලාභී අක්කිච්චලාභී අක්ෂිරලාභී වෙනවා නම් ඒමයි විග්‍රහ කරලා තියෙන්නේ. එතන නෙය සුඛය වෙනවා. නෙක්ඛම්ම තත්වයටපත් වෙනවා. කාමී විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච නෙක්ඛම්ම කියන සිතක් ඇති වෙනවා. ඒක ඒ විදිහට අංගුත්තර නිකායේ විග්‍රහ කරලා තිනවා. මේ සුඛය අරහතුන් වහන්සේ කෙනෙක්ගේ සුඛය තමයි මේ අනන සුඛය, අත්ති සුඛය, භෝග සුඛය, නිය සුඛය, අනවංජ සුඛය අතර. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා.